සර් 250 එකක් ගන්න යන අයට ඇති වෙන එක ප්‍රශ්නයක් තමයි මේ big wheel bike එකක් සුපර් මොටෝ කරලාද කියලා අඳුරගන්න බැරි එක. මගෙන් ගොඩක් අය මේ ගැන අහපු නිසා මම මේ වීඩියෝ එක එයාට උදව්වක් හැටියට කරන්න හිතුවා. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ big wheel bike එකකයි සුපර් මොටෝ බයික් එකයි අතර ඇති වෙනස්කම්. මුලින්ම ෆැක්ටරි එකෙන් එහෙම නැත්නම් හොන්ඩා මොටර් කම්පැනි එකෙන් මේ බයික් දෙක අතර දීලා තියෙන වෙනස්කම් මම ඕගොල්ලන්ට පෙන්නන්න. ඊට පස්සේ අන්තිමට අපිට පිටින් බලා ගන්න පුළුවන් පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. අන්න ඒ ටික ඕගොල්ලන්ට පෙන්නන්න. හරි, මම දින්න විවිධාකාර වීඩියෝ ඔබ වෙතට අරගෙන එන The Free Bird. මුලින්ම අපි බලමු ෆැක්ටරි එකෙන් මේ බයික් දෙක මැනුෆැක්චර් කරලා එළියට දෙනකොට ඒගොල්ලෝ ඇති කරලා තියෙන වෙනස්කම් මොනවද කියලා. මුලින්ම බලා ගන්න පුළුවන් XR250 එකේ දිග පළල සහ උස. XR250 මෝටාර් එකේ දිග පළල සහ උසට වඩා වෙනස්. XR250 එකේ දිග වන්නේ මීටර් 2.175යි. XR250 මෝටාර් එකේ දිග මීටර් 2.11. XR250 එකේ පළල වෙන්නේ මීටර් 0.85. 250 මෝටාර් එකේ පළල මීටර් 0.79. XR250 එකේ උස වෙන්නේ මීටර් 1.19. 250 මෝටාර් එක මීටර් 1.15. මේ විදිහට බැලුවම XR250 මෝටාර් එක දිගිනුත් අඩුයි, පළලෙනුත් අඩුයි, උසිනුත් අඩුයි. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අපි බැලුවොත් XR250 එක මීටර් 0.285ක් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක තියෙනවා. XR250 මෝටාර් එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් තියෙන්නේ මීටර් 0.24. XR250 එකේ සීට් හයිට් එක මීටර් 0.875. XR250 මෝටාර් එකේ සීට් හයිට් එක මීටර් 0.855. අනිත් ඒවා වැඩි වුණාට XR250 එක වරෙන් වැඩි XR250 මෝටාර් එක. ඩ්‍රයි වේට් එක ගත්තොත් මේ බයික් දෙකේ XR250 එක කිලෝග්‍රෑම් 119යි බර, XR250 මෝටාර් එක කිලෝග්‍රෑම් 120ක් බරයි. ඩිෆරෙන්ෂල් එක ගත්තොත් බයික් දෙකේම ප්‍රයිමරි ඩිෆරෙන්ෂල් එක 3.1යි, සෙකන්ඩරි ඩිෆරෙන්ෂල් එක XR250 එකේ 3.076යි, XR250 මෝටාර් එකේ 3.0යි. සාමාන්‍යයෙන් තේරෙන භාෂාවෙන් කතා කරොත් XR250 එකේ රෝදෙ පොඩ්ඩක් ඉස්සරහට දිගයි. XR250 මෝටාර් එකේ රෝදේ බයික් එක ළඟට තියෙන්නේ. ඒ කියන්නේ කැස්ට ඇංගල් එක, එහෙම නැත්නම් රේක් ඇංගල් එක 26 degrees 31 minutes තමයි XR250 එකේ. එතකොට ට්‍රේල් එක මිලිමීටර 105යි. XR250 මෝටාර් එකේ රේක් ඇංගල් එක 25 degrees 15 minutes. එතකොට ට්‍රේල් එක වෙන්නේ මිලිමීටර් 71යි. අපි මේ බයික් දෙකට big wheel කියලායි සුපමොටෝ කියලායි කතා කරන්නේ ටයර් සයිස් එක නිසාමනේ. අපි බලමු ෆැක්ටරි එකෙන් මේකට ෆික්ස් කරලා එන ටයර් සයිසස් මොනවද කියලා. XR250 එකට 300x21 ඉස්සරහට රයා 460x18 ටයර් සයිස් එන්නේ. XR250 මෝටාර් එකට එන්නේ 110x77 ඉස්සරහට, 130x77 පිටිපස්සට. හරි, අපි දැන් මේ ඔක්කොම කතා කරපුවා ෆැක්ටරි එකෙන් මේ බයික් දෙක එළියට දෙනකොට ඒගොල්ලෝ අපිට කියන වෙනස්කම් ටික. හරි, අපි බලමු දැන් අපිට බලා ගන්න පුළුවන් වෙනස්කම් මොනවද සාමාන්‍ය මේ බයික් දෙක බලපුවාම එකපාරටම කියලා. big wheel බයික් එකේ ස්ටෑන්ඩ් එක අගල් 11 මාරක් විතර තියෙනවා.
මෝටාර් එකේ ගල් 10 මාරක් තමයි ස්ටෑන්ඩ් එක දිග. ගල බලාගන්න පුළුවන් තව එකක් තමයි චේන් ගාඩ් එක. මේ විදිහට තමයි බිග් වීල් බයික් එක එන්නේ. ඒත් එක්කම ඔයා බලන්න ස්විං ආම් එකෙන් චේන් ගාඩ් එක හයි වෙන කෑලි දෙක. සුපර්මෝටෝ බයික් එකේ චේන් ගාඩ් එක එන්නේ පොඩක් ඉස්සරහට ඇලවෙච්ච එක. ඒත් එක්කම ස්විං ආම් එකෙන් මේ චේන් ගාඩ් එක හයි වෙන කෑලි එක ඉස්සරහට එලයි ඔගොල්ලන්ට බලාගන්න පුළුවන්. අමයිද නම් මේ වීඩියෝ එකෙන් ඔගොල්ලන්ට ලොකු අයිඩියා එකක් එන්න ඇති මේ බයික් එකේ වෙනස්කම්. සමහර අය දන්නවා අපිට බලාගන්න පුළුවන් වෙනස්කම් මොනවද කියලා. ඒ ෆැක්ටරි එකේ මොනවද මේ දෙකේ වෙනස්කම් කියලා දීලා තියෙන්නේ කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒක නිසා ඔගොල්ලෝ මං හිතනවා මේ වීඩියෝ එකෙන් ගොඩක් දැනුවත් වෙන්න ඇති කියලා. නිසා ද ෆ්‍රී බර්ඩ් දින්න චැනල් එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා.